පසුගිය සති හතර කාලේ ඇතිවෙච්ච සිද්ධීන් දැක්කහම අපිට කනගාටු වෙන්න සිද්ධ වෙනවා. කතෝලික ක්‍රිස්තියානි ජීවිත හානි කිරීම, ඊට පස්සේ ඇතිව සිද්ධීන් තුළ මුස්ලිම් ජනතාවට පීඩා විඳීම දේවල්. අපිට තාමත් තෝරගන්න බැරි විදිහට මේ රටේ සංවිධාත්මක කල්ලියක් විසින් මුස්ලිම් නිවාසවලට පහර දීලා දේපළ විනාශ කිරීම වගේ දේවල්. අන්තවාදීන්ට මේ රටේ ඉඩක් නැහැ කියන පරිදි තමයි අපි හම්බෙන්නේ සෑම දිනෙකම කියන්නේ. ජාතිවාදීන්ට මේ රටේ ඉඩක් නැහැ කියන මතය තමයි අපි දෙන්නේ. ඒ වගේම අපි දැක්ක පසුගිය වෙසක් උත්සවේ විවිධ කටකතාව, ඒ නිසා අපිට තේරුම් ගන්න පුළුවන් සම්මත සංවිධාත්මක කල්ලියක් විසින් රට අස්ථාවර කිරීම සඳහා යම්කිසි උත්සාහයක් දන්න අතර සාදාද ජනතාව ඒක තේරුම් අරන් ගිහිලා තියෙනවා. ඉතින් රජයේ යුතුකම වෙන්නේ මේ පීඩාවටපත් ජනතාවට සැලසීම. ඒ වගේම මේ ප්‍රශ්නේ නැවතත් වර්තමාන පරපුරට වගේම ඊළඟ නූපන් පරපුරටත් නැවතත් මේවට මුහුණ නොදෙන්න විදිහට අවශ්‍ය පියවර ගැනීම සන්තෝෂ වෙනවා.